දැන් මේ ගෝඨාභය රාජපක්ෂ තමයි මේ පොහොට්ටුවේ අපේක්ෂකය කියලා දැන් කට්ටියම කියන්නේ. හැබැයි ගෝඨාභය මහත්තය දැන් සුවාතට පත් වෙමින් සිටිනවයි කියනවා, සූදානම් කියනවා. සූදානම් වුණාට එන්න පුළුවන් වෙයිද? මම නම් එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මට හරියටම දැනුමක් නැහැ. එකක් පැහැදිලි, පොහොට්ටුවේ ඉන්න බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම කියන ගමන් ඒගොල්ලෝ තව එකක් කියනවා, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා නම් තමයි ඒගොල්ලෝ පිළිගන්නේ කියන එකක් කියනවා. කෙලිම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදයෙන් එන එක්කෙනාද ඒගොල්ලෝ වැඩ කරනවායි කියලා කියන්නේ. ඒ කියන්නේ ඉදිරියේදී සමහර විට ගෝඨාභය නොවෙන්නත් පුළුවන්. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය නැත්තම් කෝට්ටුවේ මන්ත්‍රීවරු ඒගොල්ලෝ කියනවා ඒක එකතු කරන්නේ නැහැ කියලා. يعني ගෝඨාභය රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය උඩ ආවොත් තමයි ඒගොල්ලෝ කරේ තියාගෙන යන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය ආවේ නැත්නම් ඒගොල්ලෝ ගෝඨාභය එක්ක යන්නේ නැහැ. මහින්ද මහත්තයා කියන එක කියලා තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. එහෙනම් මේකේ ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ, මේකේ ප්‍රධාන තීරණය ගන්න පුද්ගලයා බවට අදපත් වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පත් වෙලා ඉන්නේ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එකනට පොහොට්ටුවේ මන්ත්‍රීවරු වැඩ කරයි කියලා අදමනාව පැහැදිලි වෙනවා. ඒතකොට මහින්ද මහත්තයා ශ්‍රීලංකාව නම් කරයිද? එහෙම නැත්නම් චමල් රාජපක්ෂව නම් කරයිද? එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂව නම් කරයිද? එහෙම නැත්නම් වෙන කවුරු හරි මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරයිද? ඒ නම් කරන එක්කෙනාව තමයි පොහොට්ටුවේ උදවියට කරේ තියාගෙන යන්න වෙන්නේ. අද ඒගොල්ලන්ගේ මනාව කතාව තුළින් ඒගොල්ලන්ගේ අදහස් දැක්ම තුළින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයි කියලා ඒ කියන ගමන්ම කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදයෙන් එන්න ඕනේ කියලා කියනවා. ඒකෝර අපිට පේනවා අර්බුදයක් තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාත් තවම සිග්නල් එක දීලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් මොකක්ද එකක් හංගගෙන ඉන්නවා වගේ එක හංගගෙන ඉන්නවා. ඒ හංගගෙන ඉන්න හේතු සමහර විට මහින්ද රාජපක්ෂ මහත්තයා අකමැති වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දාන්න. මොකද අපිට වඩා මහින්ද රාජපක්ෂ මහත්තයාට අධ්‍යක්ෂීම් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්ක වැඩ කරලා. මොකද එතුමාගේ ආණ්ඩුව කෙලව ගන්න එක හේතුවකුත් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩ කිරීමේ විලාසය. ඒ විලාසය ගැන මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය පොහොට්ටුවේ ඉන්න අලුත් මන්ත්‍රීවරු හැමෝටම වඩා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක දන්නවා. ඒ හින්දා මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිතේ නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැහැ කියන එක මනාව පැහැදිලි වෙනවා.